බෝවන් අපි අන්තිම වීඩියෝවේ නැත්තම්මීට කලින් ඉදිරිපත් කරපු වීඩියෝේ සාකච්ඡා කරා පූරබ්‍රා්මී අක්ෂර මාලාව පිළිබත් තොට පාඩම අන්ටති පූර බ්‍රාහ්ණි අක්ෂර ලියන්නේ කොහොමද කිය කාරණය අවබෝධ කරගත. එතොට මේ පාඩමින් එ නැත්ම් මේ වීඩියෝවෙන් මම අපේක්ෂා කරන්නේ රක්ෂ්‍ර විද්‍යාව සහ බිලේකන විද්‍යාවකෙන විෂයට යටත්ව පූර බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ඒඒ අක්ෂණ සඳහා පිළි භාවිත කරන්නේ කොහොමද කියන කාරණය පැකදලි කර. එදොට අන්තිම දවස වීඩියෝවේද ඔබට මතක ඇති අපි සාටක්්ඡා කරා එමනතැ අපි ඉගෙන ගත්තා ්‍රහමි ෝිය කොහොමුද ලියන්න තින ද මෙතනද ඔබට මතක ඇතිස්රක්ෂර හය ව්‍යන්ජරක්ෂර තිස් හතරකුත්්‍රශයෙන් බ්‍රහ්මී අක්ෂර මාලාවේ අක්ෂර හතලහම ලියනාකාර අපි අධ්‍යනයට බඳුන් කරා ඉති ඔබට මේ පාඩම සමඟ සම්බන්ධවෙද්දී ඒ කලින් කරපු පාඩම පිළිබඳව අවබෝධයක් තිබීම නිතාම වැදගත්ත. අත්‍යවශයවා.යනිසා ඔබ ඒ පඩ ින් ග්‍රහණය කරගැනීමට දැරිවුනානම් මගේ ඒ පෙර වීඩියෝව නරබලා. බ්‍රහ්මි අක්ෂ්‍රමාලාව ලිය නාකාරය පිළිබදව පුරුවක් ලබාගෙන ඊට මේ පාඩමට පැම්ණම් තමා සුදුසු ක්‍රමේ. ඉතිින් ඔබට මතක ඇති අපි සාකච්ඡා කරා. ස්ුවර හය යටති අපිට හම්බෙන්න්නේ කෙටි අක්ෂර පහකු එ දීර්ක අක්ෂරයකුත් පමණ. නමුත් අපි උතුරු ඉන්දයාාවේ අශෝක අධරාජ්‍යයාගේ සෙල්ලිපි එ පර සල්ලිපිය බලද්දී දීර්ස්ුවර පාවිච්වෙලා තියනවා. නමුත් අපේවා ඉදිරියේදි සෙල්ලිපි පරිශීෙන් නතරද්දි සෙල්ලිපි කියවද්දි ඒ දෙවල් ලියන්නේ කොහොමද කියලා ඒ අදාළතැන්හලදි සකා බල තින් අපි අපේ කටය යුත්ත කරගෙනයන්න මේ බ්‍රහ්මී අක්ෂර් මාලාව එමනතම් පැරණම අබිලේකන කියවීමට අදා දැනුම ලබා ගැනීමේදී. මේ අවස්ථාවේදී මේ කර්මටික හොඳින් ප්‍රහණය කර ගැනීම පමණක් ක්‍රමා. අපි වැඩි දුරකරුණු ඒ අදා ස්ථානවරදි සලකා බලමු. එදට මේ අද මම මාතෘකාවෙදි කිව්ව වගේ මම බලාපොරොත්තුයවෙන්නේ බ්‍රහ්මී අයක්ක්ෂර සඳහා කොහොමද පිළි පාවිච්චි කරන්න කියන දේ ඔබට පැහැදිි කරලා දෙන් ඉතින් මේ පිල්ලි භාවිත එහෙම නැතැන් අපි අර කලින්ම සාකච්ඡා කරාණ අක්ෂර මාලාව්‍ය අපේ ව්‍යාන්ජ රක්ෂර සහ සුවරක්ෂර කියලා පර්ග දෙකක් කියයෙන කියලන්නේ තොට වියාන්ජ නක්ෂරයක් කියලා අප කිව්වේ සැරලෝම ගත්තොත්ත එහෙම තනිව අපිට ශබ්ද කරන්න බැරි සංකේත තමා අපි ව්‍යාංජ නක්ෂර කියලා කිවේ. සුවරක්ෂර කියල කිවේ වෙන ආධාරයක්ෂන් තොරව තනිව ශද්ද කළ හැකි හඬවලට තමා අප සුවරක්ෂර කියලා කිවට. එතට මේ ව්‍යාන් සඳහ තමා පිළි භාවිත න්න. සුවරක්ෂර සඳ පි භාවිත න්න බැන්. සුවරයක් සමග සම්බන්ධ වෙන්න නවට පියාංජනයක් හැඩවීම සඳහා මේ සුවරයක සම්බන්ධතාව සුවරයක් සමග හෝ සුවරක්කෝ කීපයක් සමග සම්බන්ධවීම අධ්‍යාවශය වේද මෙන්න මේ ව්‍යංජන අක්ශෂර සුවරක්ෂර සමග සංනියෝග වන අවස්ථාවේදී තමා ඒ බව දැක්වීම සඳ තමා පිළි කියල කාරණය අපිට අදාළ වෙි අපි බලමුූනිකං සිංහල භාෂාව අකුරක් කරගෙන මේ කාරණය පොහොමද අපිට පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ත ඔබට පේනටි ම මෙතන උඩින් දක්කලා තියන අප ගැ ගත්ත ස්වරක්ෂර හය මෙතන මන් දාල තියවා හල් පය ති ඔබ දන්නවා මේ හල් පයන්න අයන්න මේ හල්කායන්න අයන්න සමග සම්බන්ධවේද්දි තමා රෝපේ ගොට මෙතන තිබට පේන ැති අපි දැක් වියාන්ජනයයම් පිසි වෙනසක් කලා මොකක්ද මේ හල් කිරීම එ කොඩිය කියලා අපි කියන හල් කිරීම කියන සංකේතය අයිංහලා කියන ව්‍යන්ජනයහ කියලා හඬවන්න පුළුවන්සම ලැවිට කියලා. අනිත් අවස්ථාවලද තයාකාරීම. අපි බලමුආකා. ද මෙත නැද ඔබට පේන ඇති මේ ව්‍යන්ජනාශරය අගගට පිල්ලා. ඉදිල තියෙන ඒ මගින් තමආකා යන රූපය අපිට ලැබිල තිීම.ඒවගේ උඩට මේ ආකාරේ රූපයක් ලැබිලා තියෙනවා ක් එදට පාපිල්ල කියයට ඉදිල තියනවා. ඒ. කුරේ මුලට කොම්බුවක් එක වෙලා තියනවා. ෝ කොම්බුවක් සහ ආයන්න යෙදන මේ පිල්ල සහ ඒ කියන එකේද අපි එකුතු කරපු කොම්බුව කියන දෙකම එකතු වෙලා ඕෝ කියන රූපය අපට ලැබිලා තින. තොට බ දන්නවා දැන් කියන වියන්ගනයක් අපට සෝර සම්මග සංයෝගව පෙද්ද කා කෝ ආදී වශයෙන් හැඩවීම මේ පහසුකම ලැබි තියෙන දොට මේ හැම අවස්ථාවක දීම ඔබට පැහැදිලී ඇතිස්වරයක් සමග සම්බන්ධවීමෙන් තමා මේ හැකියාව අපිට ලැබි තර මේ සුවර සමග සම්බන්ධවීම තමා අපි මේ පිළි භාවිතය කියලා මේ විදිහයට දක්වා මේ කාරමය අපි වලම ගොට පූර බ්‍රහ්මි ෝඩියටත් මේ කාරණය මේ පැහැදිලි කරපු ආකාරයට අදත් අප උදාහරණයක් බලමු කයන්නම අපි ගම් දට ඔබ දන්නවා කයන්න අපි බ්‍රහ්මි අකුරුවලින් ගත්ස්තොත් එහෙම සටහන් කරනවා අපි අන්තිම දවසේ ඉගෙන ගත්තා වට මේ ආසාර්ට කිරීම ලකුණු වගේ හැඩියන්නේ ඔබට මත ගැති අපි අන්තිම දවස සාකච්ඡා කරා මං බලාපොරොත්ව වෙන ඔබ මේ කාරණ මේ අක්ෂර සටහන් කිරීම ප්‍රගුණ කල්ල ඇති කියල මේ අවස්ථාව ේකදොට අයන්න අපි ලිව්වා මෙන මේ ආකාරයට අයන්න ආයන්නම් ඒ වගේම ආයන්න කියන්න අපි ආකාර දෙකකට ලිව්වා අප ලංකාවදන විදිහයටට ලියමු ඉරක් ඇවිල්ල තිත් දෙකක්ග පැත්වෙේ එමන තා අපි තිත්වන කිමුත්‍රීවන උයන්න එයන්න ලිව්වා අපි ත්‍රිකෝණයක් විදිහටඊට පස්සේ ඔයන්න ංගසි කිස ඩකුරට ගොඩක් සමාහාකුර මේ දට මේ කායන්න ආයන්න සමඟ සම්බන්ධවෙන්නේ කොහොමද කියලා අපි දැම් බලමු දර අකට මේ විදියටටම මේකාය පෙනම පෙන්න අනවිදියක් අපිට නෑවෙන්න ඉටපස්සවලමු කා කුර කයන්න ලිව්වා මේ විදිහටම මේ මේක අපි දක්කුණු පැත්ත ඇවිල් තියන අප දකුණු අත පැත්තරේ වනත්සා ඒ විදිරම තම මේ වගේ මුල්ම අවස්ථාව ති මේ සාකච්චය කරන තොඩ මෙන මේ වඩින්හෙට්ි ඉරක් මේ පැත්තට ඔන්න හාය කා ලසෙක්කී මේකුඩට ඇවිල්ල තියෙනනේ ඔන්න කයන්න අපි ලිව්වා මේ විදිහට මම මේ සරි කියනවා මගේ පරිගාන කෙලිය අද අකුරු වල අයම් වෙනස්සී මැතිවවෙල පුළුවන් ඒ ගැන තකන් දෙපා ොට මේක ඌඩ පැත්තට ඇවිල්ල තිීදනීට බාබාමියකුරි මේක සටහන් කරළ මෙයට මේම කෙට්හිරක් ඇවිල්ල ආයමින මේ විීී කු යාට පැත්තට ඇවිල්ල තියෙන්නේ තොට කයන්න ලිව්වා මේ විදිටම කු එට පස්සෙකේේ කොම්බුව නෙනෙල් ඔන්න කයන්න ලිව්වා අපේ වම් මත පැත්තට වම් පැත්තට කෙටීරක් මෙන්න මේ හකා ආයන්න වගේ මනි ඉට පස්සේ කෝෝට කායන්න මේ විදියට ලිව්වා ඉට පස්ස අ ඔබ හොඳේ නිරෙක්ෂණයකරොත් මේ ආයන්න තියන ආකාරයසාහ එයන්නේ කියන ආකාර දෙකන මෙතන එක තුවෙලා තියෙන කෝ කිය ිනේ මම වෙනම පාටකින් දක්කලා තිී නදවට ඔන්න කා. ඔන්න කෝ දෙ පැත්තට මීරි කෑලි දෙකක් කෙටීරි දෙකක් කෝ එක මෙන් සෙල්ලිපෙට මේ විදිහයටටත්යද නොමරි දෙක වෙන වෙනම දක් කළා තියෙනවා මේ විදියට කායන්න ලියල කේ චුට්ට පාලීගමගේ හෝ මෙ මේ කෝක ලීවර්ත්ි වැරදි ප්‍රශ්නියයන්නේ දැම් පැහැදිලි වෙන ඇති ඇදෙනවා ෝ ති ආකාරයට කයන්න මේ සුවර හය සම්ග ඒකා බද්ධ වෙපි ඉතින් අර මම කලිමු සඳහන් කරාවගේ අපිට ලංකාවෙන හරි මදු නමුත් ගුරු ඉන්දියාවේ පැරණිම සල්ලිපිවල ඊඌ ඒ අධිවශයෙන්ය දීර්ග සුවරයත් මේ අහුට ලියාදී දක්වලා තියෙනවා.ිඒයි ඒ අදාළ ස්ථානවරද අපි ඉගැ ගම්මු එ පිබඳව අධානය ම්පර ුවට අපි මේ අහුර ගත්තහම මේ විදිහට මේ සුවර සමඟ සන්දිි වනාට පස්සේ එකතු නාට පස්සේ මේ රූපවල මෙ මේ ආකාරයේ පැරලියක් සිද්ධ වෙතම්.කාූේ දෙෙ කෝ කලිවත් ගටලුවන්න ම එතන ඔබට මේ කිව්වකාරණය පැහැදිලි ඇති කියලා එතවට මේ අපේ බ්‍රහ්මි අරි ගත්ති ව්‍යාන්ජන අක්ෂර තිස්සායක් අප ගෙන ගත්තන ඒකින් අර බින්දුව අනුස්වාරයනම් බිදුව කියනක හැර අනිත් හැම ව්‍යන්ජනයකටම පාහේ පිළියදීම සිද්ධ වෙන්නේ මෙන මේආකාරයට ඉති මේ කාරමය අපි ඔොල්ේ තියාගෙන හොඳින් ග්‍රහණය කරගෙන අපි ඉදිරියටයාමු අපි බලමුතව උදාාරණ කියපයක් මං මෙතන දක්කලා තියෙන ජයන් තරබට දැම් පෙ හැදිිය ඇ චයන්න සුවර සමග එක තුනාට පස්සිසින් අලභාෂාවේචෝ ආදී වශයෙන් තමා මෙය හැඩවලන්නේ ති අප ලමු akuහද මේ bak akuරlianිය කියpil dalaබ arahරෙනවා Ma lian dekaliබඔ සahan pottakkaraරගang karenaදkaraගෙනම මේ keliියන්න kal බ us keර balalan video කලා pos කලා Balන්න මේ kelianන්න puluan. බගෙන එකක් මේ අවස්ථාව වෙද. ඊට පසුව මම නැවත්නේ ලියල තියෙනතිකාරගෙන බලන්න ඔබ ලව්වදේ හරිද වැරදිද කොච්චරද්දුරට කියල පෙත් මද කිය අපි බලමු ජායන්නේදකොට ලියනව අපි ඉගෙන ගත්ත මෙන මේ අඩකාව අර්කයවිල්ලා කෙටීර මෙම සිරා ශ්‍රේකාවන්න ඔන්නච චා පුළුවන්තර ලස්සන්ට ලියන් උත්සාහ කරන්න කටීරම් මේ පැත්තට චා ඉටහස්සේ චී චලිව්වා උඩට මේ විදිට එක චීචීචූ ටයන්න ද ව්වා චූ මෙහෙට කෙටීර චු චූ එක කෙනෙක් අහන්න පුළුව ැයි පාපිල් රා ී විදිට ැම්ම නැත කෙල හෙම දාන්න පුළුවන් එකක වැරත් දක් නෑ මෙ මේ විදිහට මං කෙටි පොඩීර ලිගුවත්තයම් මෙතන මෙහෙම දාලා මෙහෙම දාන්නස් වුළුව අනමුත් එහෙම අපිට පැරැණි ලිපිවල යෙදෙන දැකල නෑ මෙෙන මේ විදිරතම ඉදිල තින් මෙහම දැම්ම අපිට පැහැදින්නේ චූ තිම එකට හේතු උත්තිය න අපිම මේ ඉදිරි යේදි සලකා බැලුවත් එහෙම දැන්ගය ඇත කාලයේ වෙද්දී මේ අවුරුදු අන්තිමාරුදු පිහතලි ඇතුළක සමහර විද්ධතුන් අදහස් පල කරනවා අපේ මේ සිංහල භාෂාවේ පිළි ඇදීම ඒකාකාරිීවිය යුතුයි කියන ය විශේෂය මාජත් ලකසේන වගේ මහත්තරු පාපිල්ල ඒ වගේ එකම විදියට දාණඩුවන කියලා භාෂා ව්‍යාපාරයක් ගිරියෙනව තිං්‍යාපාරය පැත්තකින් බැලුවම අපේ පහසු සඳහායෝගියයි හැබැයි අපිට යක්ක්ෂර පාරිනාමිය ගැන සාකච්ඡා කරද පැහැදිලි වෙනවා ඒ දැන් අපේ පාපි ලිකී පයක් තියෙනවාන නායන්න නුයන්න කරන්න එක විද මයන්න පුයන්න කරන්නේ තේ විදියට නමුත් කයන්න පුයන්න කරන්නේ විදියටන්නේ කයන්න පුයන්න කරන්න වෙන විදි. එතවොට මුෘද්දජ ලයන්න ලූ කරන්න තාවවිට පාපිලි තුනක් එක හැබැයි මෙන්න මේ මේතවට දැන් ඔය අජිච්චලක සේනවගේ මහත්සුරු යෝජනා කරන්නේ මේ සියල්ලූ පාපිලි එකම විදිහට දාන්නුවන කෙලර ඔබ දැකල ඇති ඇතුම අකුරු කියලිය අද්දී අර මයන්නට මූ කරන්න කරන පාපිල්ලමයි දාන්නේ හැබයි අපිට මේ අක්ෂර රිනමය ගැන සහකචා කරති අප එකඒ එක කාලෙන් කාලිට අකුරුවරම් දලුව පුරක්ෂ විද්‍යානුකූලව මේ පාපිලි ඓතිහාසික විකාශයවෙච්ච තර්කානුකූල ක්‍රමයක්ඒ ක්‍රමය අනුව තම අදේ විදියට පාපිළි යදෙන් අප ඉදිරියේ දී අශයනන්ගේ පිළිබඳ වෙන මගැඹපුරින් සහච්චකරන්න පොළුව නමුත් මෙතැන දිමාය පිළිබඳව සඳහනක් වි තරයිර අපි මේ වෙලායි මූලික හදැරි මක්න කරන්න අකර ගැන ලිමතර පාසන අප සිංහhalaල akuරුලියන්න පටන්ගතේ එක වසර දි වගෙන අන්නේ මේ ප්‍රහ්මියකුරුගතොත් මේ අපි එකවසර කරපු ද කරන්න එක වසරි දෙකවසර කරපුයදීනිසා අපි ගැරු කතාහත් අපි දිරේ ද අන්න්න ඉද ප්‍රස්ථාවතියාගෙන මේ වෙලා වෙද අපි මේ අකරු ික ගනගන්න සාාොට cairයන්නුයන් කෙරාපි චායන්න චේ අර විදිහටම ලිව්වාච මේ විදිටච ඔබට පැහැදිලී ද බන් පැත්තට කෙටීර චෝ ඡායන්න ලිව්වා මෙහෙටිර මෙහෙටිර චෝචෝ Ari, itu pasti api gayan, balemu? Gayan yang kita kuat. Ari, gayan itu ada apa di bagian dasar tapi dua kurang ini, Ari. Punya, g, g, a, g. Punya, gayan, dua. Mestinya kita ira dala, d. ගී ගායන්න ලියව්වා ස්පිල්ල දැම්ම ගීක් වූ ගූ ගායන්න ලීව්වා ඔන්න මෙතනින් කැටකී රද්දයක්ම ගු ගු මේ වගේ ගේ මේ ඉතා පැහැදිලියෝකට මේ පාස දෙක ලේසීම ියන්න පුළුවන් ගගේගෝ ගයන්න ලීවා gokambalan sallan tuළුවද බරි වෙනවාද කියලා tapi kalaulian <laughs> <laughs> වීඩියෝව නතර කරලා ඔබ උත්සා කරන්න කාලයාරගෙන දිං ඔබට අකුරු මතක නැත්තන් කලින් සටහම් බලල එයකුරු කියියන්න පුරුදු එට හරි. හල්ම යන්නයි අයන්නයි ම ම මේ විදියට ම හල්මයන්නයි ආයන්නයි මායා. mayanarwa ma kar. Ma? n i mi mayanarwa mi har mayanarwa mu mayanarwa මූ පයාටට කෙටීර මයන්න එයන්න අල්මයන්න යන්න මේ ම මේ ලිට පස්සේ මෝ මයන්න ලිව මෙහෙට කේටට මෙට කටිට ම මමා මි මේ මෝ බයන්න බලමෝති එ පාටකිලියම් බයන්න ඔබට මත කඇති අපර කොටු අකුරක් ලීවෙන කොටුව kamu catat dulu setelah aku lihat, yaitu ada U, E, B, karena B jadi pasti BA, BA, B. B. ඔන්න ස්පිටල මේක මේ උඩි ආවත් ප්‍රශ්න යන්න හෙමක් දී යදෙනවා ඇැතුලුවන්න මේ විදිහට ාසබූ

ට පස්සේ බෝ දැම් ඒක ලියන විදි ඔබට පැත් වීද මේ අකුරයි මේ අකුරයි ලියල තියෙන දෙකව එක විදිහයට අපපුම බෝ ඔන්න බේ කරා මෙන්න බෝ කරා බෝ මේක මේ සෙල්ලි පිවල මෙ මේ විදිහයටත් එෙදිට තියෙනවා මේ විදිහතුමා කර ලියලා දෙපත්ෙන් ඉරි කෑලි දෙකක් දැන්ම වෙනවාට උඩින් කෙටීරා මේ විදදියට තක්කලා තින් ලහිමති බොත්්බෝ එසට ඔබට දැන් මයන් සහ බායන්න තියනාකාරත් පැහැදිලිතින් එක මාකෘතියට යන්නේ මේ මේ වෙනස් පැන් හරි අඩු කැම විදිහ එක මාකෘතිය ඇතුලි මේටි ලියදීම තියෙනරි අපි තවාකුරු තුනක් බලමු ඔ මේත්තලින් ලියල උසාහ කරන්න මන්තිකත් ඉක්මනින් කියන්න ඔන්න ශායන්න ලිවා කෙටීර ශා ල්වා මේකේ මේ ගොඩක් අය මේ පා පිල්ල දාන තන වරදධනවා නමුත් ඔබ හොඳර මතක තියා ගැන ශූ තිනක යෙ දෙන්නේ මේ අකුරේ අගට දිනින් දෙසවට නහිම පටන් ගත්න මාගමිතන ශූ මෙහමත් මෙතැනින් කැටීර ශූ මේ අපේ දිගන ගන්න අපේ ශිෂ්‍යෝ මේක වරදධනවා නමු එක පාරයි වරද්දන්න ට පස්සේ රරියානවා ඔක් මතක තියාගර ලසෂෂ මේ පැත්තට කෙටෂ හිට පස්සේ ෂෝ ෂ ලිවවාමඩි කෙටීරි දෙක දෙ පැත්තට තම තනීරක් පෙන්ඩක් පුරුව එකත් ඔබට පැහැදිලි ඇති ඉට පස්ස අප යායන්නට යම ඊ යාඊ මේ අර්දස්ුවර යන්නේ ඊ කියල ගන්න පුළුවන් ු හියායන්නයි යන්න ඒ ඊ ට යායන්න මේ විදිහයට ලියනවා යායන්න මෙහමලියල මෙතරින් කේතිර යා නසු ජයන්න ලි්වා යාටට කේතිතයු මෙම ඔහ යෝ රම් පැත්තර කෙටිට දක්ුණු පැත්තර කෙටලිවෝ දෙක සමානුවෙන් දෝනේ හැවිල්ල තිය නොහැමඒවා රි ඒමන්න මැති වුණනාට ප්‍රශ්නයකුත්නෑරිය යා ඒ සොරි මෙතන මට වැරදිීමක් කියලා මෙතන ඒ එෙන් ලන්නේ හරි

ඊ කර මෙ එට පස මෝස්දග නා අයන්න බදමු දැන් ඔබට පැහැදිටී ඔන්න නායන්න නා දැ මෙතැන මේ උඩින් ඉටදාන්න බෑන තෝට පෙන්න ද මැති හින්දානාමේ ලබායන්න දැම්ම වගේ නා නී නෑ නී උඩට නී මේ කෙනෙක් අහන්ු කළන් ඇයි මේ මෙතැනින් මැදින් දැම්ේ නැත කෙහ දැමත් වැරද්දක් කියන්න බෑ බැයි අපිලේ කනවල යෙදිල තියෙන බ නට පසෙන් නු නායන්න ලිව්වා අර වගේ නු පාපීඩ නු නේ නායන්න ලිව්වා නේ එට පස්සේ නො නායන්න ලීව්වා මැදින් කෙටීර එමන ත මේකෙත් අර මේ අපි අ බයන්න බෝකරාවගේ මෙහෙම නයන්දලියලා උඩින් කෙට ඉරත් යන්න බැරිකම නො ආදී වශයෙන්. තට අපට මංහිතන්න මේ අප ලිව්ව දේවල්දලින් ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන් ඇැති කියලා හිතනවා මේ බ්‍රහ්මී අක්ෂර මාලාවේ භ්‍යාන්ජනක්ෂර සුවර සමග ඒකා පද්ධ වීප පොහොම දක්කයි. එෙමනත්තා සරලවක වවෝත්තයම මේ ව්‍යාන්ජ නාක්ෂරවට කොහොමද පිළි යොදන්න කියන කාර අපිට මේක වැදගත්වෙනවා අපි ඉළඟට වචන හදන්න ඕනන දැ අපි හලතිනාන සැල්ලිපිත් ය පරනමගත්තත් දැන් අගතා අනගත චාතතිස සංගර්ෂ දිනේ දොට දැන් දිනේ ති අ්ද අපිට ඕනේ අ්දී ද දී කරන්නෝන නේ කරඩ නයන්න නේ කරාන්න පිළිියෝොන්න්නේ වචන හදන් තට යනිසා තමාපි මේ අක්ෂරටික ඉගෙනගෙන පිළියදීම තිගනගන්ඩ අවශ්‍යයව එඩි අවශ්‍යය වුණේ ඉතිං ඔබ වීඩියෝව හොබින් අර්පල මේ තියන කරුණු කාරණාව විදියට හදාරාට ඉති මන්්‍යැවතත් කියනවා අර විවිධ පොත්තල ඉන්ටරනෙට් එක යම් බැලුවාව මෙ වේධාකාරයන් තියන්න පුළුවන් මේ වෙලාේදී ගැන වැඩිය අවධානයක්කම් කරන්න අශ්‍යින මේ මම ඉදිරිපත් කරපු කාරණටික මේ ආකාරයට ඔොළුවට ගන්න අ අරදේවල්මන් නැවතත් තියෙනවා මේ මූලික අවබෝධය ලබාගත්තට පස්සේ ඔය අවබෝධය අපිට ලබාගන්න පුළුව. ඕ ඕන අ ජයසූරිය වගේ අපට බැත් කරන්න ඔු හිතේති යන්න පුළුවන් හැබැයිති ලින්මගේ බැ්කල්ලන් ිගෙන ගන්න පෑන අල්ලන් ිග ගන්නත් වේ දිහට දිෂාන්කාන් ඩිල්ස්කූප් හන්ට බෑන් මොල්ල විදිරගාඩක් බැට්ටක කල්ලන්ටිගනක තිං අපි මේ කරන්නේ ඒවාගේ පාතමික කටයඉත්තා බැට්ටකල්ලන් ටිගෙන ගන්නවා වගේ මේ ප්‍රහ්මියයක් ශ්‍රමාලාවේ මූලික දේවල්ටික අපේ අවධානයට ඇදෑරීමට ගි මේ දේවල්ටික ඉගෙනගෙන අප ඒ වගේ අමතර කාරණාවට වැඩි දුර කාරණාවටට විකල්පකාරණාවට දිරේද අවධානයමු කරමු තවපුර සුනක් අපි බලමු අවසාන වශයෙන් මමක්මට ලියාගෙන යන්න ඔබ මේ අකුරුත් සුනත් තර්මං කලින් කිව වගේ ලියන්න උත්සාහ කරන්න උසාහ කරලවෙල බන්නයන්නන කාකෝ කයන්න අප අරනි ගඩ මිටක් වගේ ලීවෙෙන යන්න කායන්න කෙටීර කියන්න ඉස්පිල්ල කුයන්න යටට දැම්ම පැටලුවන්න වූ කේ කෙටීර කෝ කෝ ඉටස්ස ලායන්න අපි බලන ලායන්න මෙහෙම නිලායන්න ලීවෙනක් ලායන්න ලා යන්න ලියන්න ලු යන්න යටටඉ ලේයන්න ලනේ කියදදිී බහුලොවයදන්න පෙනෙ ල මේ පැත්තට කෙටීර ලො යන්න හෙටීර මෙහිෙර ලෝ ඉට පස්සේ වයන්න බලමුවා වාවිී ව වේෝ වයන්න රව්මයි උඩට කෙටට වයන්න වා යන්න වා වී වී වෝ ව යටට ඉරක් බලා එකටට ලියන්න පුළුවන් වේ වයන්න කෙටීලා ෝ මෙට මෙටීර ඔබ මතක තබාගත යුතු තවකාරමයක් තියෙනවා. මේ අපි පිළි හැමකුරකට මේ යදුවට හම සෙල්ලි මේ හැමකටම උදාහරණ නැතිවෙන්න පුළුවන් අපි පාරම සෙඩි පිියවත්. නමුතු දෙක මාකෘතියන්නේ අපිට මේ විදිට යොදඩු බැරිකමක්. මේ විදිට යෙදුවට බැරදිනෑ. ඉ යදුවට ඔබට මංහිතන්න දැන් මේ අපි ගත්ත උදාහරිකත් එක් එක. බ්‍රහ්මි අකුරු වලට ව්‍යන්ජ නක්ෂරවට කොහොමද පිළි යොදැන්න කියන කාරණය ඉතාම පැහැගුරී ඇති හරි තො අප මේ පාඩ මවසානයෝගට අභ්‍යාසයක් තියෙනවා අපි අකුරු ව්‍යන්ජනාක්ෂර ඉගෙනගත්තනයයි ස්සයක් විතර තිසායක් ති සතරට ති සතර තුනකට වගේම මේ විතර මේ පිළි යොදැන්න පුළුව මෙතැ අපි මේ වීඩියෙන් ඒවාගේ අකුරු අටක් දහයක් ඉතරසාකච්ඡා කරා ඔබ අවශ්‍යයි මේ ඔ විවේක තියන වෙලාවක මේ අපි කතා නොකරපු හමී කෝඩියට අයිති අනෙකුත් අකුරු සියලුමාකුරු අරගෙන මේ විදියට පිළි යොදලා බලන්නම කොහොමද ඒවාට පිළි යොදා එ එම නැතාම් ව්‍යන් නක්ෂර ස්වරක්ෂර සමග ඒකා බද්ධවීම කොහොමද දක්වන්න කියන කාරණිය සලලා බලන්න මොහ ගටලු යවාන ගටලු මට මේ විීඩියෝ වේ අට දිරිපත් කරන්න මම ඒවාට පිළතුර දෙන්න සාකර එතවට අපේ මෙතනින් අපේ මේ දෙවනි පීඩියට අවසන් කරන්න අවස්ථාව තියෙනවා මම ඊලාක වේඩියාවේෙන් ඔබ සම සාකච්චාකරන් ුසා කරන්නේ ඟ පාඩමෙන් ඔබ සමග සාකච්චා කරන්නේ කොහොමද මේ බ්‍රහ්ණි හෝඩිය පාවිච්ච කරලා වචන තනන් වචන සකස් කරා එමනත්තම් මේ ලියල තියන ටික හිතාන්න මේ ලිය යනට කොම ්‍ර්මණ කරුවන් ලිය එතන පොඩිපොඩි දේවල් ටකක් අපිටිගෙන ගන්න තියෙනවා තින් අපි බලමු ඊළඟ වැඩ සතහ සරල වචන තැනවීම සහ වාකිය තැනී තට වා සරල තැනඉදලා රල වචනවලින් දලා සංකීර්ණ වචන දක්වා සරල වචනවලින්න්නේ වා කිය්‍ය හද දෙන්නේ තට වචන හදන්න පුළුවන්ට අපට වාක කිය හදන්න පුළුවු.ඒ තොට වා කියන මේ පාරණ සැල්ලිපිවල තියන්නේ ති මේ කියන කාරමය පීගෙන ගත්තර පස්සේ මෙමන තම් ්‍ර්මියයක්පුරු පාවිච්චි කරලා වචන හදන හැටීගෙන ගත්තර පස්සේ අපිට සෙල්ලිපි කියවීමට අවස්ථාව තියන්නේ තින් එතවට ඔබ පාඩම් මාලාවට අයිති මේ වීඩියෝ තුළ හොඳින් අධ්‍යියනය කරන්න ඊට පස්සේ අපිට පුදුවන් සරල අබිලේකනවලින් දලා සං කියීත්නනා අබිලේෙකදක්වා සාකච්ඡා කරන්න. ඔබ සියලු දෙනාටම ස්තූතිය පල කරනවා. අපි එනම් ඉදිරි පීඩියෝවි හම්බේමු පෝර බ්‍රාහ්මිය අකුරු හෙදාගෙන වචන සහවාකී හදනාආකාරය.